අදත් ලස්සන කතන්දරයකට අපේ පුංචි යාලුවෝ ඔක්කොම එකතු කරගන්න. අද පුංචි බබා YouTube channel එකේ අපි ඔයාලට අරන් ආවේ රංගාල්ලිස් මාමා ලියපු සීනි ඇටේ ගින ලස්සන ලස්සන කතන්දරයක්. අපි බලමු ඒ කතාවේ මොකද වෙන්නේ කියලා. ඔන්න එකමත් එක රටක කැලෑවක් තිබුණා. මේ කැලෑවේ සත්තු හරිම සමගින් ජීවත් වුණා. ඒ අතර කුම්භ යාළුවෝ දෙන්නෙකුත් හිටියා. එක්කෙනෙක්ගේ නම තමයි රතු කුම්භයා. අනෙක් කුම්භයාගේ නම තමයි කළු කුම්භයා. මේ දෙන්න නිතරම ගමන් ගියන් ගියන් ගිය එකට කෑම හොයාගෙන කෑවෙත් එකට. දවසක් දා සීනියටයක් පිමෙල්ල තිබුණා. ඉතින් රතු කුම්භයා දුවගෙන ආවෙත් නැන්ද. කළු කුම්භයාත් ඒක දැකලා දුවගෙන ආවෙත් නැන්ද. රතු කුම්භයා සීනියටේ ගන්න සූදානම්. මේ සීනියටේ මගේ. කළු කුම්භිය කිව්වා. නෑ නෑ. සීනියටේ මගේ. රතු කුම්භියත් කියන. දෙන්න වාද කරන්න. ඒ අතර මේ දෙන්නගේ වාදය දබ්බලේකට කෙරුණා. හොඳටම රණ්ඩු වුණා. ඒ අයගේ මිතුරුකමත් අමතක වුණා. දෙන්නටම ඕනුනේ සීනියටේ ගන්න. ඉතින් යාළුවනේ මේ දෙන්නගේ රණ්ඩුව එතනින් ගිහ කඩි හාම් කෙනෙක් දැක්ක. හොරෙන්ම ඇවිත් විපරම් කරලා බැලුවා. මේ සද්ද මොකද්ද කියලා බැලුවා. මේ දෙන්න සීනියට එකනේ රණ්ඩු වෙන්නේ. කඩි හාම් තනියම කල්පනා කළා. රණ්ඩු අතරේ කඩි හාම් හිමිසැනේ කිට්ටු වෙලා සීනියට අරන් දීපුවා. අනේ ඉතින් මේ කුඹි දෙන්නගේ දබරේ නැවතුණා. රතු කුඹියයි කළු කුඹියයි කඩි හාමේ දුණ දිහා බලන් ඉන්නවා. හැබැයි දෙන ඉදී තරහ ඉන්න නෙමෙයි වෙලා. ඒ වෙලා ඉදී ඒගොල්ලෝ ගොඩක් දුක්. අනේ අපි දබර කරගන්න තුව සීනියටේ බෙදාගෙන කෑවනා ඒ කඩි හාමිට ඇතු වෙන්නේ නැන්නේ. මේ දෙන්නම කල්පනා කළා. ඉතින් අපි කවදා රණ්ඩු වෙන්නේ? සමග ඉන්නවා. දෙන්නම එක හඩින් කිව්වා. ඉතින් යාළුවනේ අද අපි කතාවෙන් ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි යාළුකමකින්දේ හැමදාම එකට පාත්වගෙන යන්න ඕන. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වුණාම කවදා රණ්ඩු කරන්න හොඳ නැහැ. ඉතින් ඔන්න ඕකයි අද කතාවේ උනේ. එහෙනම් පුංචි යාළුවේ අදට අපි සමු ගන්නවා. ආයෙත් ඔයාලා ළඟට ලස්සනම ලස්සන කතන්දරයක් අරන් එනකන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.